ඔය සිහින ජනාධිපතිලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ වැඩේ තමන්ගේ ප්‍රතිපත්තිය සමාජගත කිරීමට වඩා අනිත් අයගේ ප්‍රතිපත්තිය විවේචනය කරලා මහ ජනතාව මුලා කිරීම තමයි කරගෙන යන්නේ මේ දවස්වල දිගටම. දැන් අපි දන්නවා රාජ්‍ය ආයතන 52ක් 2020 වෙනකොට බිලියන 743ක් පාඩ ලැබුවා. ඊට පස්සේ 2023 මේ යන්තන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර ආරම් පොඩි කාලයයි ගත වුණේ. බිලියන 313ක ලාභයක් ඔය ආයතන 52 ලැබුවා. අපි දිගින් දිකටම පාඩු ලබනවද? බරක් නොවන විදියට කෙසේද මේක කරන්න කියලා. අන්න ඒක අත්තිවාරම තමයි දැන් දාලා තියෙන්නේ. හැබැයි අත්තිවාරම දාපු ගාම කියනවා වහලක් නැහැනේ මේකේ කියලා. යකෝ වහල ගහන්න පිටි වඳින්න එපා. ඒ වගේම කොහොමද අපි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්නේ? ඉතින් මේ ගැන හිතලා රටේ ආර්ථික තත්ත්වය ගැන හිතලා ජනතාව මුහුණ දෙන ගැටලු ගැන හිතලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ මේ පරාටේ ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මාසය වෙනකන් අත්හිටුවන්න. ඉතින් ඒ තුලින් මම හිතන්නේ ජනතාව උත්සාහ කරන්න ඕනේ අපි අපේ ව්‍යාපාරයට අපේ පූර්ණ කැපවීම එකතු කරලා ඒ කරුණ සලකා බැලුවොත් මම හිතන්නේ අපට පරාට නීතිය මේ නවත්තපු එකේ උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව සජිත්ලා ඒ මවන බිල්ලා මේ නීතිය ඇතුලේ නැහැ.